ජීවිතයට ආදරය අරගෙන ගොඩක් ආදරෙන් හමුවන ආදරණීයම් පය දෙක හින කැඳන ආදරේ අදත් පටන් ගන්න හදන්නේ. හින කැඳන ආදරේ හවස 4 වෙනකන් ඔයාට අහන්න අදත් පුළුවන්කම තියෙනවා. ඊ කතාව ඉවර වෙනකොට ප්‍රමෝත් අලුතින් පෙම්වතුන් බවට පත් වෙච්ච අයට පාටියක් ලෑස්ති කරානේ. ඒකට උපේක්ෂායි ඩිලනුයි එතකොට අභිලාෂ්ණුයි ලිහිණි මේ 4 දෙනා ඇවිල්ලා හිටියා. පාටි අතරතුරේදී අභිලාෂ්ට ටීෂාකින් ආපු කෝල් එකක් නිසා තමයි ලිහිණි අඬාගෙන එතනින් ගියේ. කුමාරේ අභිලාෂ්ටයව නතර කරගන්න පුළුවන් වුණා. හැමදාම ලිහිණි වෙනුවෙන් අභිලාෂ් ඉන්නව කියන එක, ලිහිණි වෙනුවෙන් දීපු ආදරේ වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ කියන එක අභිලාෂ් ලිහිණිට පැහැදිලි කළ දුන්නා. ලිහිණි ත්‍යාගී හිතේ තියෙන හැම හැඟීමක්ම හැම ආදරයක්ම අභිලාෂ්ට ඊයේ කිව්වා. මෙච්චර දවසක් හංගගෙන හිටපු ආදරේ ඊයේ ලිහිණි අභිලාෂ්ට එයාගේ වචනවලින්ම කිව්වා. ලිහිණි ගෙදර ආවට පස්සේ ලිහිණිට හිතුනේ අද දවස තමයි ලිහිණි ගත කරපු ජීවිතේ ලස්සනම දවස කියලා. තමන්ට ආදරය කරන තමන් ආදරය කරන හදවතකට ලං වෙලා හැම බාධාවකින් ඈත් වෙලා ඉන්න ලැබුණ නිසා තමයි ලිහිණිට එහෙම හිතුනේ. හැම කෙල්ලෙක්ම හිතේ ඇඳුණු කුමාරයෙක් ඉන්නවා. ඒත් හැමෝට මේ කුමාරයා මුණ ගැහෙන්නේ නැහැ. මං හැමදාම හිතාගෙන හිටියේ මං අවාසනාවන්තයි කියලා. ඒත් සර් මගේ හීනවල හිටියේ මං හැමදාම ප්‍රාර්ථනා කරේ සර් වගේ කෙනෙක්. ඉතින් මට ඒ ආදරේ ලැබුණා. ආදරය කරන්න පටන් ගත්තාම දැනෙන මේ මිහිරියාව මිනිසුන්ව ජීවත් කරවනවා කියන්නේ ඒ නිසාම වෙන්නේ. අරමුණක් නැතුව ජීවත් වෙනවට වඩා ආදරේ ජීවිතේ අරමුණ කරගෙන ජීවත් වෙනකොටයි ජීවිතේ කොයිතරම් ලස්සනද කියලා හිතෙන්නේ. හැමදාම පුංචි රෝස මලක් වගේ මූණ මගේ පපුවට හිර කරගෙන මං ඔයාව ඇස් දෙක වගේ බලා ගන්නවලේනේ. සත්තයි කාත් කවුරුවත් නැති සවක සුළඟටත් රහසින් මල් සුවඳ හිරෙන සිහින යාමක ඔබ හා මෙමා තනයෙන් මා ගැහෙන හදවත තුරුල් කරගෙන ඔබේ ළඟට රහසින් කොපුලත තැබූ සුවඳ හාදුව යලි යලිත් සිහි කරන්නෙමි. ඔබ මගේ වී මා ඔබේ වන දිනක් ළඟ එනකම් එමතු නොව මුළු සසර ගමනෙම ඔබට පේවෙන්නම්. මං හිතුවේ නින්ද ගිහින් කියලා. ලොකි ප්‍රාර්ථනා කරනා පුතේ ඔය සතුට සැහැල්ලුව හැමදාම ඔයාගේ ජීවිතේ පරිස්සමින් තියෙන්න ඕන කියලා. සීන කැන්දන ආදරේ ලිහිණි සතුටෙන් හිටියට යෝග්‍යා ඉන්නේ මේ දවස්වල ටිකක් කවුලෙන්. මොකද එයාගේ සැලොන් එක පටන් ගන්න එයාට සල්ලි නැති නිසා. ලිහිණිත් ඒකට උදව් කරන්න හිතාගෙන ලෝන් එකක් ගන්න ගියා. හැබැයි ලෝන් එක හම්බ වෙන්නේ සති දෙකකින්. ඒක නිසා එතකන් යෝග්‍යාට මුකුත් කරගන්න විදියක් නැහැ. පොඩි කියන දෙයාල කන්නකෝ දරුවෝ. මට එපා. හරි. මේ අනුකු බත් ටික විතරක් කන්නකෝ. මට බෑ කිව්වම බෑ. දැන් ඔය කාගෙන්ද පලි ගන්නද? එන කාගෙන්වත් නෙමෙයි මගෙන්මයි. ඔයා ඔයාගෙන් පලි ගන්නවා කියන්නේ පොඩ්ඩියේ ඔයාට වඩා අපි දුක් විඳින එකයි. අපිට අලි කොටි වලසු ගෙනලා දෙන්න බෑ පොඩ්ඩියේ. පුළුවන් දෙන්නේ අපි මේ කරන්නේ. අපොයෝ පොඩ්ඩි ඔයා තාම මොහොමද නබලා හිටිය කියලා මගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැනේ. පොඩ්ඩි සති දෙකකින් ලෝන් එක පාස් වෙනවා. එතකන් ටිකක් ඉවසලා ඉන්න පොඩ්ඩි. සති දෙකයිනේ. ඔයා දන්නවද
අර සැලෝන් එකේ ලේඩි හෙට විතරයි කිව්ව බලන්නේ. නැත්තම් ඉල්ලපු වෙන කෙනෙක්ට සැලෝන් එකේ බඩු ටික දෙනවා කිව්වා. එයා රට යන හින්දා එච්චර අඩු ගානකට විකුණන්නේ. ඉතින් දෙයනේ මට අතට ගත්ත දේ කටට දාගන්න පිනක් නැති හැටි. අනේ පොඩ්ඩි, ඉතින් අපි ළඟ වෙන විසඳුමක් නෑනේ. පොඩකින් සර්. ඔව් ඉතින් දැන් එයා මල් කඩයි. මගේ ප්‍රශ්න වලට කවුරු ළඟවත් විසඳුම් නෑ. ඔහොම ඉන්නකො පොඩ්ඩි සර්. ලේනි, මං කතා කරේ ඔයාගේ නංගිගේ ප්‍රශ්න ගැන කතා කරන්න. දවස ආදරණයෙන් පැය දෙක හීන කැන්දන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව යෝග්‍යගේ ප්‍රශ්න ගැන අභිලාෂ්ණු දැනගෙන හිටියා. දවල් ලිහිනේ අභිලාෂ් ළඟ ඉන්නකොටත් යෝග්‍යගෙන් කෝල් එකක් ආවේ ඒ ප්‍රශ්නේ විසඳගන්න විසඳුමක් ගැන අහලා. අභිලාෂ් ලිහිනට හදිසියෙම කෝල් කරේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් අරගෙනද. සර්, ලේනි නංගිට කවදටද යාගේ වැඩේට සල්ලි ඕනේ? ඒ සර් එහෙම අහන්නේ. මම එහෙම අහන්නේ මට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද කියලා බලන්න. හෙට. ඒත් සර් මං හිතන්නේ පොඩි ඒ බලාපොරොත්තු අතෑරලා. නෑ නෑ, මං බලාපොරොත්තු අතෑරලා නෑ. මං හිත පාරක් ගන්න හිඟා කාලා හරි සල්ලි හොයා ගන්නවා. එච්චරයි. ලේනි, ඒ වාගේ නංගි එයා තාම පොඩි. එයා වෙනුවෙන් වාට පුළුවන් දේවල් කරන්න ඕනේ. මම පොඩි වෙනුවෙන් මට පුළුවන් හැමදේම කරනවා සර්. ඒත් කියන්න එපා. හෙට ඔයාගේ account එකට ලක්ෂ 3ක් වැටේ. එයාගේ වැඩේ කරලා දෙන්න. අනේ සර්, මම සර්ගෙන් එහෙම සල්ලි ගන්නෙ කොහමද? ලිහිනේ, මේක ගන්න දෙනවා. ඔයා loan එකෙන් සල්ලි පාසුණු ගමන් මට ඒ සල්ලි ටික දෙන්න. වෙන කිසිම දෙයක් කියන්න එපා. ආ කියන්න. කෝ කියන්න. හා. දැන් ගිහින් නංගිගේ කතුළු පිය දාන්න. බයි. බයි සර්. Thank you. සීන කන්දන ආදරේ. යෝග්‍යගේ ප්‍රශ්නෙට විසඳුමක් අභිලාෂ්ගේ ලැබුණ නිසා ඒක ලිහිනටත් ගොඩක් ලොකු සැහැල්ලුවක් වුණා. මේ අතරේ අභිලාෂ්ටයි ලිහිනටයි නිදහසේ හම්බ වෙන්න, නිදහසේ කතා කරන්න අවස්ථාවක් හදලා දුන්න එක නිසා ඒ දෙනගේ බැඳීම ගොඩක් වැඩි වුණා කියලත් ප්‍රමෝද් දැනගෙන හිටියා. ඒක ප්‍රමෝද්ට ලොකු සතුටක්. මොකද ඒක යාගේ ඉදිරි සැලසුම් වලට ගොඩක් වැදගත් වෙන නිසා. ඒ වගේම ප්‍රමෝද්ගේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන්න ප්‍රමෝද්ට අත්‍යවශ්‍ය කෙනෙක් තමයි ලසන්ත කියන්නේ. ඒක නිසා මොන වැඩේ තිබුණත් ප්‍රමෝද් ලසන්තව බලන්න යන්නත් අමතක කරේ නැහැ. ලසන්ත අයියා. එතන කට්ට සම්බෝලයි කිරි හොදේ ඉඳියා අප්පා තියෙනවා. කට්ට සම්බෝලයක් තියෙනක හොඳයි බා. දැන් මේවා කාලා ඇති වෙලා ඉන්නේ. මේකෙන් එළියට එන්න විදියක් නැහැ නේ අරුට සමීප වෙනකන්. මෑන්ට ගොඩක් අමාරුයිද? ඔහුගේ කල්පනාව එනවා යනවා වගේ ලුබ. මම කල්පනා කරේ මට හොඳට මතකයි ඌට ඌගේ ඔලුවට එක ෂොට් එකක්වත් දුන්නේ නැහැ. මාව හිර කරන්නම බුරුට රඟපානවද කොහෙද? ලසන්ත අයියා, මගෙත් අඳුරන ડોක්ටර්ස්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා ඔහේ. මම මොනවාරි කරන්න බලන්නම්. හැබැයි ලිහිණි ගන්න කිසි දෙයකට බය වෙන්න එපා. උඹ දැන් මට බොරු කියපන්. ඒකින් මං එනකම් මග බලාගෙන ඉන්නවා කියලා. මේ පළයන් බන් යන්න. ෆෝන් නැති කාලේ බහුදින දීවර යාත්‍රා වලින් මූදු ගියේ මිනිස් වෙනකන් මග බලන් ඉන්න ගෑනු වගේ ලිහිණි බලන් ඉන්නවා. මේ මං එනකම්. ලසන්ත අයියා, මම ලසන්ත අයියට හැමදාම ලයිව් අප්ඩේට් එක දුන්නනේ. මං ළඟ බොරු නෑ ලසන්ත අයියා. එහෙනම් දැන් මොකද්ද උඹ ඔය කියන්න හදන්නේ? ලිහිණි ඔය නටන්නේ අභිලාෂ්ගේ අම්මා රට ඉඳන් එනකන් විතරයි.
ඒ ගෑණි රට ඉඳලා ලංකාවට අඩිය තියපු ගමම්ම ගෑණිගේ කනට විස්තර යන්නේ මගෙන්. ආවේශ වෙලා වගේ කම්පැනි එකට එන රමණි දිහිනිව බෙල්ලෙන් අල්ලලා එළියට ඇදලා දානවා. උඹ කියන්නේ ඌර අමාරුවෙන් කැකුණ තලලා දෙනකොට මට ෂේප් එකේ කන්න විතරයි තියෙන්නේ. එහෙමනේ කියන්නේ? ලසන්ත අයියා හරියටම හරි. ජීවිතයට ආදරය අරගෙන එන හීන කැන්දන ආදරය ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව යෝග්‍ය හිටියේ තමන් හිතපු විදියටම සැලෝන් එකේ වැඩ ටික පටන් ගන්න එයාට අවස්ථාව ලැබුණ එක නිසා ගොඩක් ලොකු සතුටකින්. යෝග්‍යගේ සතුට දැක්කහම ලිහිණිටත් ගොඩක් සතුට හිතුණා. ඒ වගේම එයාට අභිලාෂ් ගැන ලොකු ගෞරවයකුත් ඇති වුණා. මේ හැමදේම ලැබුණේ අභිලාෂ් නිසා කියලා. ලිහිණියාද වැඩට යන එළියට බැස්සේ ඒ සතුට හිතේ පුරවගෙන. ලොක්කේ බාප්පේ දැන් ඔය සල්ලි දෙන්නේ ණයටද පොලියටද? ලෝන් එක පාස් වුණාම දෙනවා බාප්පේ. ඒ කියන්නේ හිතවත්කමට. හිතවත්කමට නෙවෙයි තියෙන නැහැදිච්චකමටයි උඹේ ගොංගමටයි. බාප්පේ උඹෙන් ඌ ආපහු සල්ලි ගන්නෙ නැහැ. සල්ලි වෙනුවට උඹට උගේ හොරාඹුව වෙන්නයි වෙන්නේ. මම ඒක මතක තියාගෙන. බාප්පේ සර් එහෙම කෙනෙක් නෙවෙයි. එහෙම කෙනෙක් නෙවෙයි තමයි. ඌ වරෙන් කොඤරු නුරු ගාගෙන පස්සේ මම පයින් ගාලා යකෝ එළියට දාන්නේ. හරි පයින් ගාල. එහෙනම් ලසන්ත තාත්තට අත දිගැරලා සල්ලි දුන්නේ හරිම යහපත් චේතනාවෙන් මේ නැති නේද? මේ කටවාගනි. ඌ ඉන්දේරුට මේක කසාද බඳිනවා. එන දෙකක් නෑ. ඔය ඇවිත්ින් ඔය කර්මහත්යා උඹව කසාද බැන්දෝ මම මේ මගේ කන මාළු පීයෙන් කපා ගන්නවා. අම්මා බා කපා ගන්නවා. මේ හොයා ඌව ගණන් ගන්න එපා. බාප්පා මොන අදහසකින් කිව්වත් බාප්පා කියන දේ ඇත්ත. මම මේ සතුටින් තියෙන අඩියක් ගහන්නේ අඬා අඬා ආයි පස්සට එන්න වෙනවා කියලා මන් දන්නවා. අභිලාෂ් තමන්ට මේ ලෝකේ හැමදේටම වැඩිය ආදරය කරනවා කියලා ලිහිණි දැනගෙන හිටියා. ඒත් තව දෙයක් ලිහිණි දැනගෙන හිටියා. ඒ තමයි කවදාවත් අභිලාෂ්ගේ මනාලිය වෙන්න තමන්ට ඉඩකඩ නොලැබෙනවා කියන එක. ඒක උදේම ලිහිණි වැඩට යන එළියට බහිද්දිම ගුණේ ආය ආයමත් මතක් කළ දීපු නිසාදෝ ලිහිණි අභිලාෂ්ගේ වාහනේට නැග්ගත් හිටිය ටිකක් හිතේ තිගැස්මකින්. ලිහිණි දන්නවද? මම මේ දවස්වල කතන්දර පොතක් කියවන. අනේත මොකද්ද කියලා? මොකද්ද? බකමූණු දේනුවකට බෙම්බයි. අන්න ඉනාගේ. මොකද ලිහිණි ඔය? මං කැමති උදේ පාන්දරම ඔයාගේ හිනා මූණ දකින්න. Thanks. මකටද? මට උදව් කරනවට. මම වෙල්කම් කියන්නේ නැහැ. මම මේ උදව් කරනවා නෙවෙයි. ආදරේ කරන නිසා. අපි මේ කොහෙද යන්නේ? ලිහිණි, ඔයා හිතුවා හරි. මං ඔයාට ආදරේ කරන්නේ නැහැ. මං සල්ලිකාර සල්ලාලි. මට ඕනේ වාගේ ලස්සන විතරයි. මම මේ කායක හරවන්නේ ගෙස්ට් හවුස් එක දිහා. මාව සැකයි නේද?
නේ මෝඩියේ. අපි මේ යන්නේ අන්න අතන තියෙන ෂොපින් කම්ප්ලෙක්ස් එකට. මං ගානේ ඔයාට හොඳ ඩ්‍රෙස් එකක් අරගන්න. ගොඩක් සැහැල්ලුවෙන් ගත කරපු ජීවිතයක් තිබුණු යෝග්‍ය ප්‍රමෝත් හම්බුණාට පස්සේ ප්‍රමෝත් ඇත්තටම යෝග්‍යට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් වෙනස් වුණා. එයාට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රමෝත් එක්ක දියුණු වෙන්න. දියුණු වෙලා හොඳ තැනකට එන්න. ඒක නිසා තමයි එයා සැලොන් එකක් පටන් ගත්තේ. සැලොන් එකට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න යෝග්‍ය ප්‍රමෝත් එක්ක එළියට ගිහින් තිබුණා. ප්‍රමෝත් මං හින්ද හැමදාම ඔයාට ඔෆිස් යන්න පරක් වෙනව නේද? මේ කෙල්ල වෙනුවෙන් එක රුපියලක්වත් දෙන්න බැරි වෙච්ච එකේ මෙහෙම කට්ටක්වත් ගන්න එපාය. කමක් නෑ යෝග්‍ය. මේවා අපි අපේ ආදරය වෙනුවෙන් උපයන මානුෂීය වත්කම්. තේරුණාද? අප්පා, ඒ කියපු එක නම් මට තේරුණේම නෑ. කමක් නෑ. මොනවා වුණත් ඔයාට අද ගොඩාක් නම් රස්තිය අදු වෙන්න වෙන්නේ නැහැ. මොකද හෙයා මෝස්, ෂැම්පු, කන්ඩිෂනර්, ටවල්, එතකොට තව මේ එක්ස්ට්‍රා හෙයා ඩ්‍රයර් එකකුයි අයන් එකකුයි විතරයි ගන්න තියෙන්නේ. අපි සුපර් මාකට් එකටද යන්නේ? ඔව් ප්‍රම. ප්‍රමෝද්, සල්ලි ඉතුරු වුණොත් ඔයා බයික් එක ගෙවීමේ ක්‍රමයට ගන්න, අපි ඩවුන් පේමන්ට් එක විදිහට ඒ සල්ලි ටික දාමු. එපා යෝග්‍ය. එපා කියලා හරියන්නේ නැහැ. යෝග්‍ය, සල්ලි කියන්නේ ඉක්මනින්ම වියදම් වෙන්න හදලා තියෙන දෙයක්. ඒ සල්ලි ඔයා තියාගන්න. යෝග්‍ය, ඔයා මට ආදරේ කරන්නේ මං හංගන්න එක්කලා ඉන්න කාලෙදී. ඒ නිසා මං කවදාවත් මේ කෙල්ලව අතාරින්නේ නැහැ. අනේස, මෙච්චරෙඳුම් ගොඩක් මං එකපාර ගෙදර අරන් යන්නේ කොහමද? ඔෆිස් එකේ වාගේ ලොක එකේ දාලා හෙමීට ගෙදර අරන් යන්නේ. අන්න නංගිලා. ප්‍රමෝද්, අබියා දැක්කේ නෑ වගේ යෝග්‍ය දකින්න කලින් යන්න ඕනේ. මූ ඩිෆෙන්ඩ් එකේ ඇවිත් කෝටිපතිව ෂොපින් කරන්න එන ෂොප් එකකින් කෙල්ලට ඇඳුම් අරන් දෙද්දී මම මගේ කෙල්ල එක්ක මහපාරේ වේලි වේලි ඇවිදිනවා. අභිලාෂ්, අපිට හැමුණේ උඹේ අම්මා නිසා. මං හිතන්නේ තම උඹට හිඟන්නේක් වගේ පාරේ වැටලා ඉන්න වැඩේ කරේ නැත්තම් මං ප්‍රමෝත් නෙමෙයි. හීන කැන්දන ආදරේ අද කතාවේ අන්තිම කොටස අහන්න තියෙන්නේ. අභිලාෂ්ණ ලිහිණි ඇඳුම් අරගෙන වාහනේ පැත්තට එද්දි තමයි අභිලාෂ් හදිසියෙම දැක්කේ ලිහිණිට කවුරු හරි අතවනනවා. අතවන්න තියෙන්නේ සමන්ති. සමන්ති කලබලෙන් වගේ ලිහිණිට මොනවද කියන්න එනවා කියලා ලිහිණි දැක්කා. ලිහිණි, අර කවුද අර? කොහෙද? අර ඔයාට අතවනවන කතා කරන ගෑනු කෙනා? සමන්ති අක්කා, අපේ ගමේ ගෑනු කෙනෙක්. කලබලෙන් සිරප්පු දෙකක්වත් නැතුව පාරෙන්නේ මොනවා හරි කරදරයක් වගේ. මේ ඔයාගෙන් කතා කරන්න. අක්කේ, අහා නංගියේ, අපේ මනුස්සයාට දැන් ටිකක් ගුණයි. අනේ හොඳයි අක්කේ,
පහුගේ දවස් ටිකේ මක්ක හරියට කෑමක් බීමක්වත් නැතුව එහෙ මෙහෙ දුවපු එක නිකලි. ඒ වුණාට මට හිතෙනවා නංගියේ මේ මිනිහා ලෙඩ ඇඳේ හිටියනම් ඒකත් එකක් කියලා. ඇයි එහෙම කියන්නේ? ඇයි නංගියේ, අපේ මිනිහට හොඳ වෙනවා කියන්නේ ලසන්තයට අප ගන්න පුළුවන් වෙනවා කියන එකනේ. තේයනේ. ඌ නිදහස් වෙලා ආවම නයා වගේ පන්න පලිගණීවි නංගියේ. මන් නොදන්න ලසන්තයා. ඒකත් නා හෙට උඩින් වතුර ගියේකේ මට නම් ඔළුවට උඩින් වතුර ගියා කියලා ආයේ වෙන්න දෙයක් නෑ නංගියේ. ලසන්තයා එළියට එන්න කලින් මේ මහත්තයා එක්ක පිටරටකට පැන ගන්නවා ඇරෙන්න. ඉන් මෙහා නම් උඹට වෙන විසඳුමක් නෑ නංගියේ.